ඇතුළත පේනවාද මේ දුඩ දෙයියෝ කෙනෙක් කියලා ඉන්නවා කියන්නේ ඒකයි තමුස හොර වැඩක් කරා තමුසට හොර වැඩේ හරියට කරගන්න තේරෙන්නේ නැහැ කියලා කිව්වනේ කන්න කියන්නංගෝ හෙලෝ කොහොමද කට්ටියට ඔගොල්ලෝ ඔක්කොම හොඳින් ඉන්නව නේද ඉතින් සුබ දවසක් කියනවා ඔන්න මේ දෙවනි පාරටත් සඳුට දෙන්න හදන්නේ මේ සුපිරි ප්‍රෑන්ක් එකක් ඇත්තටම කිව්වොත් මේ අද අපි දෙන්නම නිවාඩු ඒ වුණාට මේ සඳුට අද ස්ටාෆ් මීටින් එකක් සෙට් වුණා ඒකත් මගේ වෙලාව මේ අද ඔන්න එයා ගියා ස්ටාෆ් මීටින් එකට 12ට ඉතර ගියේ ඉතින් අද තමයි දවස මේ අනිත් දවස්වල ඉතින් වැඩ ඇරලා එනවා යනවා ඉතින් මේ වෙලාවක් සෙට් වෙන්නේ නැහැ එයා ජීවිතේවත් හිතන්නේ නැහැ මේ වෙලාවේ ප්‍රෑන්ක් එකක් සෙට් කරලා තියයි කියලා මම අද මම සෙට් කරලා තියෙන ප්‍රෑන්ක් එකට මම මෙන්න මේ ඔයිල් එකයි මෙතන තියෙනවා චූටි ගානකුයි මෙන්න මේ කාඩ් එකයි ඕ නෝ අරගන්නවා මේ අද සෙට් කරන්නේ ගෑණි ගෙදර නැති වෙලාවේ මිනිහා මසාජ් සෙන්ටර් එකකට ගිහිල්ලා සුපිරිම ෆන් එකක් අරගන්න ප්‍රෑන්ක් එකක් මම මේ කාඩ් එක මෙන්න මේ මම ඇඳන් ගිහිල්ලා ආපු කලිසම ඇතුළට දානවා මේක ඇතුළට දානවා දාලා මම සල්ලි ටිකක් දාලා ඉවර වෙලා මේ මෙන්න මෙහෙම මේ කලිසම නිකන් පුටුවට දාලා තියෙනවා ඔන්න යාළුවේ ඕක තමයි ද ප්‍රෑන්ක් එක අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න ඉතින් මේ ප්‍රෑන්ක් එක ඉවර වෙද්දි සමහර විට එක්ක මම ගෙදරින් යන්න පුළුවන් එක්ක එයා ගෙදරින් යන්න පුළුවන් ඉතින් අපිව දාමත් සබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපිව සබ් කරන්න පල්ලෙහා තියෙන රතු පාට බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න වීඩියෝ එකක් දාපු ගමන් ඇලර්ට් එකේ ඉන්න අනිවාර්යයෙන්ම A few moments later. වෙලාව හය මාරයි දැන් නම් මේගොල්ලන්ගේ මීටින් එකක් ඉවර වෙන්න ඕනේ කැමරා පොඩ්ඩක් උසින්ද ගණන් ගන්න එපා පැහැදිලිව පේනවත් දන්නේ බලමු සඳුට කොල්ලයක් දීලා කොහෙද දන්නේ ඉන්නේ කොහෙද බබා ඉන්නේ දනුයනේ මේ බස් එකෙන් බැස්සේ මොකද දැන් මරක් උනේ දැන් හයාමාර නේලාව ඔව් අනේ කවිලා ඉන්නේ මාර රස්නේ මම ගෙදර එන ගමන් ඉන්නේ මේ දැනට මොනවද කන්නේ පාන් කමු අනේ කරවල වගේකුත් තෙල් දාලා තියෙනවා නේ ඒකත් එක කමු මගේ අතේ සල්ලි නැහැ නේ මම හිතාගෙන ඉති බත් හදන්නේ මොකද කරන්නේ නැහැ ගෙදර ඇවිල්ලා යන්න ගන්නේ එන්න මං ගාව මාරු සල්ලි වගේකුත් තියෙන ටක් ගාලා එන්න ඉතින් දැන් ඔය මේ මහසිත ඇතුලේ ඔන්න දැන් එනවැති අයියේ පදන්නේ සද්දයක් නැත්තේ පාවගෙනවනේ රස්නේ මොකදන්නේ ඒසී එක දාලා නැත්තේ ගින්දර වගේ රස්නේ එළිය ඔයාට කොයි වෙලාවෙත් කියලා තියෙනවා අයියේ ගෙදර ඉද්දී ඒසී එක දාලා තියන්න කියලා ඒක වැඩ කරන්නේ නැත්නේ ගියානේ ගිහිලි වල කියනවා හෙට ඉන්නන පැයක් වේලස්සනේ ඉතින් හම්ම ඔළුවක කුමයි රස්නේ එළිය ඉන්න බෑ පැයක් වේලස්සනින් ඉන්නලු මේ මොනවද මන් දන්නේ වැඩ ටිකක් තියනවා කරගන්න කියලා එපා වුණා මේ මොනවද ගෙවල් දොරවල ගියක් අස් කරේ නැද්ද මොකක්ද අනේ මේක අස් කරන්න දී මේ අස් කරලා දීන්නේ ඔක්කොම අස් කරලා දීන්නේ ඇයි
ආපුක මං ගෙදර ගෙවල් වල තින්නනේ ඩේ ඔෆ් එක දවසේ විතරයි නේ ගෙවල් දොරවල් අස් කරන්න ඕනේ මේ දාපු දෙද්දී ඒ වගේ තැන් වල මොකක්ද දන්නේ කයක් දොරක් හරි අස් කරලා දියන්නේ බෑ මහන්සි අප්පා අස් කරා ඉතින් අතු ගෑවා තව මොකක්ද ඉතින් අස් කරන්න තියෙන්නේ ඉතින් මම දන්නේ ඔයා තරම් මේ වස් කරන්න රස්නේ අයියා රස්නේ කියන්නේ අම්බානේ පිළිය රස්නේ ඉන්න බෑ රස්නේ දැට උයන්න ඕනේ මොනවද රැට කන්නේ මගේ වි අතපේ කකුලේ මාර පිට්ටද ඉතින් ඔයා අද නිදහසේ හිටියනවා මාව ජෙලස් කරන්න එපානේ මට දැන් ඔබගේ දවස් වල ඉන්නම් වෙනද වල ඉන්නම් ඉන්න ජීවත් වෙනවා වගේ මගේ වාගේ නේ ජීද කරන්නේ කොන්දරි දෙල්ලත් නෑ දන්නවා කොන්දරි දෙන්නේ නෑ ඉතින් මොකද කරේ අද දවස මොකෝ කරේ අද ඉතින් ඇඳට වෙලා හිටියා ආ නෑ අද මම ගියා මේ ඇයි දැන් නායෙන් ඇඬුවේ පෞගේ සතිය නායෙන් ගන්නේ දවස් තුන හතර කාලේ උස්සන් ඉන්න වෙයි කියයි කිය කී මං නෙස්ටෝ එකට ගියා ඉතින් හාල් එකක් අරගෙන ආවා ගිහිල්ලා පාරේ නම් මිනිස්සුත් බලනවා මට පිස්සුද කියලා මේ ගිනි දවාලේ හාල් මුටි හාල් හාල් උස්සන් ඉන්න මං ඇත්තමයි මං කියලා ආවේ ආයි ඩේ ඔෆ් එක දවසට ඔහම කඩදර කරන්න එපා කියලා එපා වෙනවනේ අනේ දවස් ගානක් වැට ගිහිල්ලා ඩේ ඔෆ් එක දවසට විතරයි නිදහසේ ඉන්න තියෙන්නේ එපා වෙනෝ එයා ඒ මදිද රෙදි හේදුවේ නැද්ද ඔයා මාරගෙන ඉන්නේ නැහනේ ඔයා මම ගෙදර ඉන්නකම් ඔයා අයියානේ එහෙම කතා කරන්නේ මම ගෙදර ඉන්නකම් ඔයා මට මේ තියලා දින ඔක්කොම වැඩ ඔක්කොම කියලා යනවනේ අයියානේ කොහොමද ඩේ ඔෆ් එක දවසට යන්න ගියාම මාරි දීව දන්නවනේ ඒවා ලස් කරන්න ඕනේ ඔක්කොම ඒවා කරන්නේ මම පාන්වත් අරගෙන ඉන්න එපා වෙනවන්නේ අපිට යන්න බෑ බබා දැන් ඔයා ඔය ආපු පින්මම ගිහිල්ලා ඉන්නකෝ පාන් එකවත් අරන් ඉන්න ගිහිල්ලා යන්න මං ගාව මාරු සල්ලි නෑනේ මාරු සල්ලි ටික මේ බස් කාඩ් එකට දැම්ම සල්ලි අරන් ගියේ නෑනේ අරන් එන්න අරන් එනවද කියලා එපා වෙනවා අයියේ මම වට හැමදාම කියලා තියෙනවා කොයි හරි ගියොත් ඇඳුම් ටික ඒ විදිහට තැන්වල තියන්න කියලා ඉවර වෙලා මොකද්ද වෙලා තියෙන්නේ ගත්තොත් ගත්ත තැන්වල බඩු දානවා කොහෙන් සල්ලි මොන සක්වේද මට මේ ගමම්ම යන්න බෑ අප්පා මහන්සි ඔයා ගිහිල්ලා එන්නකෝ හරි ඔයා මහන්නේ එහා පැත්තේ යන්නේ තියන්නේ උඹේ මත් අප්පා කිසිම උඹේ බල්ටියේ දුරනේ තියන්නේ තප්පපුවක් නැද්දානේ උඹේ බල්ටියේ දුරනේ කඩේ තියෙන කින් එන්න ඔයාට කලින් කිව්වනම් මං අරගෙන එනවන්නේ හරි හරි ටක් කරලා ගින් එන්නේ ඉතින් ඔපා අංගෙ ඔයා මේ මෙට්‍රෝ එකේද ගියේ ඈ ඇයි මෙට්‍රෝ කාඩ් එක පයින් යන දුරනේ අනේ වා එනවා අප්පා කො සල්ලි මේ ගහන්න එපා ඉතින් කොහෙද මේක සාක්කුවට තව මොනවද තියෙනවද දැන් සාක්කුවල මෙත්‍රු කාඩ් එකයි සාක්කුවේ ආ සාක්කුවේ මෙත්‍රු කාඩ් එක මෙත්‍රු එකේ නෙමෙයි ලිස්ට් එකට පයින් යන්න පුළුවන් නේ ඈ මේක වැරදිලා අරන් තින්නේ යන්නේ මම ඉතින් ගාගත්ත පොකටත් කියලා ඉතින් කියන්න බෑනේ ඉතින් මම නැගිටින්නකෝ වාඩි වෙ මට කතා කරන්න මොකද මේ ඕක මේ මුලින්ම තලා මුලින්ම ෆයිට් එකට එන්නේ මාමා ඇයිවා hina වෙන්නේ කොහින්ද මේ කාඩ් එක මොකද්ද මේ කාඩ් එක ෆයිට් එකට කියන්න නෑ මම ෆයිට් එන්න කලින් කියන්නකෝ මුලින්ම ආ කියන්න හැම වෙලාවෙම මාත් එක්ක බලන්න හරි හරි ඔයා කියන්නකෝ මේ කාඩ් එක කොහින්ද කියලා දැන් මං පාරේ ගියා යනකොට මේ මම අප්ලිකේෂන් එකෙක් බෙදනවා මසාජ් කතාව බෙදනවා ඒක අලුත් දෙයක් නෙමෙයිනේ හැමදාම මේ බෙදනවා ඉතින් ඉන්නකො කියනක ඊට පස්සේ දින්නේ මටත් එකක් දුන්නා අරන් කිව්වා මේ දීලා කිව්වා මට මේ පැය කමාරට ඩිරම් 60යි කියලා. පැය කමාර ඩිරම් 60යි. ඔව්. මොනවද? මසාජ්. මසාජ්. ඉතින් ඊට පස්සේ මට කිව්වා ඉතින්. ඉතින් ඊට පස්සේ මොන රෙද්දකටද මේක ගෙනාවේ? මොන හේකට සාක්කුව දාගෙනා? කොහොම මේක නම්බර් එක? ආ. එක පැත්තක් මකල එක පැත්තක් තියෙනවා නේ. ෆෝන් එකේ සේව් කරගත්ත නම්බර් එක. ඔබ තමයි දන්නේ මම මොන මගුලකට නම්බර් එක සේව් කරගන්නේ ෆෝන් එකේ. කොහොම ෆෝන් එකේද? ඔෆ් එක දවසේ ගෙදර හිටියෙත් නැහැ ඔෆ් කාගෙද කොල් ඔෆ් එක දවසේ ගෙදර හිටියෙත් නැහැ
මං මේ මහන්සිලා මහන්සිලා ඉක්මනට ගෙදර ආවේ. ඒත් මං ටක් ගාලා මේ යාළුවෝ ටිකට් දාලිවල මං ටක් ගාලා බස් එකේ නැගලා ආවේ. හරි මට ඒම අප්‍රිකන් මේ කෝඩ් එක. අප්‍රිකන් මිනිස්සයා මට දුන්නා. දැන් ඔයා කියන්නේ ඔයා විශ්පොඩක් කින්න. දැන් ඔයා යෝමගේ ඔළුව ත්‍රිදන දැන් ඔයා කියන්නේ මං විශ්වාස කරන්න ඕනේද? ආ දැන් ඔයා කියන එක මම විශ්වාස කරන්න ඕනේද? ඔව් ඉතින් එපයි කරා විශ්වාස කරන්න එපයි. ආ දැන් ඔයා මොනරෙද්ද එක ගිහිලා ආවත් මම විශ්වාස කරන්න ඕනේ. දැන් මට කියන්න දෙන්නේ නැහැ නේද? ආ ඔයා කියනවාකෝ කියනවාකෝ විස්තර කියනවාකෝ කියනවාකෝ. ඔලගාව ගෑකට පයි. කියනවාකෝ. කියනවාකෝ. වාඩි වෙන්න අතරින් වාඩි වෙන්න මම සිංහලෙන් මට ගානවා. ළඟින් වාඩි. ළඟින් වාඩි වෙන්න ඕනේ. මෙහෙට එනකොට. මෙහෙට එනකොට. මයි වලින් අදින්නේ පානේ ඔයා නිකන් බ්‍රෙස්ලින් ගහ ගන්නවා වගේ මට පොඩ පොඩ මොකද්ද මොනවද මොනවද අමුතු මේවක සුවඳක් එන්නේ සුවඳද ගඳද මන් දන්නේ අද්දෝ යාති ගෙදර අපෝට අද මම පරන් කන්න නැද නපුසේ යා පොඩ ඉන්නවා කියනකම් මොන හරි දෙයක් ගඳක් එනවා මගේ ගා තෙල් වගේ මොකක් හරි මම ක්‍රීම් එකක් ගෑවා ඇයි මේ මෙතන රතු වෙලා තියෙන්නේ මොනවද අද මොකද රතු වෙලා තියෙන්නේ මෙහෙම මිනිස්සු කාඩ් දෙනකොට ඔයා ගන්නවද එතකොට ඔයා ඉන්නවනේ ගන්නෙ ආ එහෙමද අයියේ එහෙමද මේකකට නෙමෙයි ඉඳින් කියන්නේ චුට්ටක් අහන්න ඔයා ඉන්නකොට ගන්නකො මේක මේක නෝමල් දෙයක් මේ කාඩ් විදිහට නෝමල් දෙයක් කවද ඇයි මේක සාක්කුවේ දාගෙන ගෙදර ආවේ ආ ඇයි සාක්කුවේ දාගෙන කියාගන්න ඇයි සාක්කුවේ දාගෙන ගෙදර ආවේ සාක්කුවේ දාන්න කියලා අර සල්ලි ගන්න සල්ලි වට්ටන්න එපා කො 200 ඉතුරු සල්ලි සල්ලි ගන්න කො සල්ලි වට්ටන්න එපා 200 ඉතුරු සල්ලි කො ආ 145 තියෙනවනේ කොහෙද සල්ලි හාලේ ගණන ගොඩ ගන්න. හාලේ දිනම් 50යි. එතකොට ඉතුරු සල්ලි. ඉතුරු සල්ලි? දිනම් 100ක් මදි. 100යි. 100ක් කියලා 100ක් ඕක්. හා? දිනම් 100ක් මදි. ඒක මොනවද වදින්නේ? මොකද වහන දෙයක? ඇයි වම අයියේ? කියෝයි පාවන ඔප මං අද මේ දේ ඕප එක දවසේ. ඒක තමයි වාගේ ගානක් නැතුව හිටිය අයියේ. මට ඔෆිස් එකෙන් කෝල් කරලා මීටින් එකට එන්න කිව්වට පස්සේ මට කිසි ගානක් තිබෙන්නේ නැහැ. කිසි ගානක් තිබෙන්නේ නැහැ. මං එතුව බලන්න අයියා මට ඔෆිස් එකෙන් එන්න කිව්ව කොහොම කිසි ගානක් තිබෙන්නේ නැහැ. මේ 2000 වලට ගන්නේ නේ නේ. ඈ? ආ, දවස් එක තුනක් තිස්සේ මේ FB එකේ මේ ස්පාස් සර්ච් කරේ ඔකටද? මං දෙකලගේ FB එක සර්ච් කරලා තියෙනවා. මට උත්තර දෙන්න මම මේ මහන්සියට ඇලවිලා ඉන්නේ මොකද ඔයා කියන්නේ මගෙන් අහන්නේ ප්‍රශ්න අහනවා ප්‍රශ්න දැන් 100ක් විතර මගෙන් ඇහුවා මං අහන්නේ මම මොකටද මං අහන්නේ මේ කාඩ් එක මොන මගුල අහන්න ඕනේ එකපාරට 100ක් ඇහුවා උත්තර දෙන්න ඕනේ කාඩ් එක ඇයි ඔයා සාක්කුවේ දාගෙන ආවේ කියලා මං අහන්නේ මේක මට ඉතන අමතක වුණා දාන් එන්නේ මේ විසි කරලා ඉන්නේ මේ පාරේ තියෙන හැම කුණු ගොඩක් මෝ සාක්කුවල දාගෙන එනවාද මේ වගේ දේවල් දුන්නම ඉතින් දැමෙනවා ඔටෝ ආ ඔටෝ දැමෙනවා ඔයාට තේරෙන්නේ මේ මසජ් එක ගියා කියලා ප්‍රශ්නයක් නැහැ නේ අනේ. දැන් මොකද්ද ප්‍රශ්නේ මසජ් කරන්නේ? මසජ් වලට යනවා මේ තනිකඩ ඉන්න මිනිස්සු. ඔයා ඉන්නේ මාත් එක්ක. මම මසජ් කරනවා නේ ඔයා කිව්වා නා. ඔයා කොහෙද මසජ් කරන්නේ? ඒ මම ඔය කකුල් මසජ් කරන්නේ නැද්ද ඔයාලා අමාරු වෙලාවට? ඔයා ගහනවනේ. දඩබඩ කර ගහනවනේ ඔයා. මසජ් කරනවද? කියන්නකෝ. ඔයා මසජ් කරන්නේ මොකක්ද? ඒ මසජ් දෙන්නේ කොහොමද? මසජ් කරනවා හොඳට සුදු පාට අත් වලින් මේවා ගාලා කියුටෙක්ස් ගාලා එහෙම එහෙමනේ මසජ් කරන්නේ. සුදු පාට අතලින් කියුටස් ගාලා එහෙම එහෙම දාස ආ සුදු පාට අතලින් කියුටස් ගාලා මොනවද ඔය කියන්නේ ඔයා දන්නවද මොනවද කියන්නේ කියලා ඔය කුණු හරපනේ කියන්නේ මොනවද ඔය කියන්නේ සුදු පාට අතලින් කියුටස් ගාලා කියන්නේ මම කියුටස් ගාලා ඉන්නේ මගේ අත් දෙක සුදු නැති වුණාට දෙවුනා දන්නේ නැහැ නේ හරියට මිරිකන් මිරිකන්න මිරිකන්න මිරිකගෙන එන්නේ නැති අද ගිහිල්ලා නාදානේ ඇත්ත කියන්නකෝ ඔයා කොහෙද මේ ගියේ? යෝ කෑ ගසන්න එපා අයියේ කෑ ගසන්න එපා මාව. මහන්සියනේ. ඔයා දන්නවනේ මන්ට ඒ ඔප්පු කරනකම් කොච්චර ආසාවෙන්ද බලාගෙන ඉන්නේ කියලා.
අද 12ට ගිහිල්ලා දැන් වෙලාවම 7යි වෙලාව. ඔයාලා කම්පැනි කතා කරලා මම මොකක්ද ඔක්කොම කුළු බේරේ වඩවක් මට මගේ නම. ඔයාලා දෙපාර කෝල් කරනවා ඊව ආන්සර් කරේ නැත්තේ. මම ඉතින් ඒක දිහේදී කියලා. තු කරන්නේ කියලා කොයි? දෙපාරම? ඒ දෙපාර නෑ නේ කම්පැනි නැද්ද මම සෙට්. ඔයාලා දුම කම්පැනි ලොකු විතරම නටලා තියෙනවා. ඔයාලා දුකු ලොකු විතරම නටලා තියෙනවා. තව මොනවා හරි අහුවෙයිද කියලා මම බලන්නේ. මොනවද වෙන්නේ? මොනවද වෙන්නේ? මගේ ඔළුව උල්තරන් නේපා. යන්නකො මේ කාඩ් එක. ඉතුරු සල්ලි කෝරියා හරි දිහා සියමඩ ගෙනත් පෙන්නන්න. දිහා සියකෝ. අද දිහා සියක් ඉල්ලන්නේ. ඉතුරු සල්ලි කෝ හරි හාල් එක ගත්තා නම් ඉතුරු සල්ලි කෝ. මට නම් දන්නේ නැහැ ඉතින් එහෙම වෙන්න පුළුවන් නේ මිනිස්සෙක්ට. දුක් මාංශයෙන් අඹ ගන්න සල්ලි ඔහම හලා ගන්නවද? ආ? තිරන් සියක් ගන්න. මම ඊට පස්සේ මායි මට කාඩ් එක දුන්නු මං කියන්නම්. මට එපා. මම වයිෆ් විතර ඉන්නවා මට එපා කියලා මං කියනවා. ඒක දැන්ද මතකුනේ? ඒක දැන්ද මතකුනේ? ඔව් එලා ආවේ නැහැ මේ ට්‍රේඩින්. මට කිව්වේ මං කිව්වේ දැන් හරි දැන් දිලා මටක් කිව්ව කතාව එයා විශ්වාස කරා මගේ ඔළුවට අත දෙලා දියුරනවා ඔළුවට අත දෙලා මගේ ඔළුවට අත දෙලා දියුරනවා හොඳ නෑ දියුරන්න පොඩ්ඩක් ඉන්නකෝ දැන් දිලා මට කියන්නේ ඔයා විශ්වාස කරනවා පිරිමි කට්ටිය මසාජ් කරනවා කියන්නේ ඔයා විශ්වාස කරන්නේ නෑ මොකක්ද නේ මට කිව්වා ඔයා කැමති කෙනෙක් චූස් කරන්න පුළුවන් කිව්වා එක එක ලේඩිස්ලා ඉන්නවා කිව්වා එක එක මේ වයස් කට්ටිය කැමති කෙනෙක් චූස් කරන්න කිව්වා මං යත්තෙ පොඩ්ඩක් කල්ලත් එක පොඩ්ඩක් කතා කරා කල්ලා කිව්වා මට බ්‍රදර් එන්න මෙහෙම මේ අපිට කැමති විදියට කැමති කෙනෙක් චූස් කරලා මසාජ් එකක් දාගන්න ඕන මොන නාටකමක්ද මේ නටන්නේ අයියේ ඇයි අයියෝ ඔහොම කරන්නේ අද දවසේ වනයිනේ දැන් දෙන්නත් එක කාලා කතාවක් බලලා නිදා ගන්න ඕනේ අයියෝ ඔහොම දවස කන්නේ ඇයි පේනවද මේ උඩ දෙයියෝ කෙනෙක් කියලා ඉන්නෝ කියන්නේ ඒකයි තමුසේ හොර වැඩක් කරා තමුසේ හොර වැඩේ හරියට කරගන්න තේරෙන්නේ නැහැ හොර වැඩේ කරා නම් ඒවා ඒ විදිහට කරන්න නැතුව කාඩ් සාක්කු වල දාගෙන ඇවිල්ලා පේනවද ඈ වංචා කරන්න බෑ මොකද මං වට කවදාවත් වංචාවක් කරලා නැහැ නේ හින්දා වට වංචාවක් කරන්න බෑ කොහෙද යන්නේ වාඩි වෙනවා මට නැගිටින්න දෙන්න පොඩ්ඩක් වංචා කරන්න බෑ යන්නේ තල්ලු කරන්න එපා කොන්ද කඩලේ ඒ වගේ කොහෙද යන්නේ ඔයා මාර ප්‍රශ්න යහන්නේ දැන් මගේ මං කරපු නෑ නොකරපු වලතර මට දැන් ගැහුවා මගේ ඔළුවට අත තියලා දිරුලා කියන්නකො වාගේ නෑ කියලා මට අද නින්ද මැසේජ් එකක් උත්තරයක් ආගෙන මන් දන්නේ මසාජ් සෙන්ටර් දීන මිනිස්සුන්ට යන්න නෙමෙයි ගියරි මට ඔළුවට අත තියලා දියුලා කියන්නේ ගියේ නෑ කියලා මං දන්නේ නෑ ඔළුවට අත තියලා දියුලා මං අම්මටත් කෝල් කරලා කියනවා ඔයගොල්ලෝගේ තාත්තටත් කෝල් කරලා කියනවා මොකද්ද රට වල නැවිලි ඉවර වෙලා මේ ගෑනින් අත වෙලාවට මසාජ් සෙන්ටර් වලට යනවා කියලා Thousand years later. Oh, balan nipa. Ini aku mau nolong. Alang make ya tuh. Yang masalah center ini kan yang kamu cek berarti. Mana utara deh nengko, mana deh utara deh nengko. Berarti. Bukan berarti. මේ දුබයි වල මසාජ් කියලා කරන්නේ බොරු දේවල් මසාජ් කියලා පෙන් මසාජ් කරන්නේ නැහැ. හරිද මම මසාජ් සෙන්ටර් එකට ගියා. දන්නේ පානේ. මම ගියෝ මොකද කරන්නේ? තමසේ මරනවා. ඒ තමසේ ඒ වගේ කතවැඩ කරේ. ඒ කතවැඩ කරේ.
තම්සේක පුරා තෙල් ගාගෙන කීක සුද්ධියන්ට කියලා. ඇයි ඔයෝම කරන්නේ? මට සුද්ධියට තෙල් ගාගත්ත කියන්නේ. මගේ ඔළුවේ සුද්ධියන්ට කියලා කොත්තු තෙල් ගාගන්න දිනලා දැන් තෙල් නැතුව. මගේ ඔළුවේ දෙන. අය ගියා කියලා කිව්වා. හරි දැන් මං ගියා දැන් මොකද කරන්නේ? ගන්න කෝල් එක කියනවා. මං කියනවා. ඔයා ගියා කියලා කිව්වනේ කියන්නකෝ ඉන්න මං ගියාද නැද්ද කියලා මම නැහැ කිව්වේ ඔයා පිළිගන්නේ. ඒකයි මං ඕ කිව්වේ. අයියෝ මගේ ඔළුව රිදෙනවා. මුළු ඇඟම රිදෙනවා. දැන් නම් මගේ අර පිට් එක ගියා ඔක්කොම. මොකද්ද මොන පිට් එකද? මගේ ඇඟේ ආපු පිට් එක තිබ්බ පිට් එක ඔක්කොම ගියා. සුදු අත් වලින් කියුටස් තියෙන කිව්වේ. මල්ගේ දෙයින් යන්න කියලාද ඔයා කියන්නේ? මං යන්න. ආ ඉන්න මං යන්න ඔය වගේ කැත වැඩ කරන්න ඕනේ වස්තු. මම යන්නේ. ඔළුව රෙදෙනවා. රස්සේ ගින්දරම මං ගාවේ මට ඔළුව රෙදෙනවා. ඒ මම දුම කරේ. යාරි දැන් අඬන එක නවත්තන්න ඕනෝට වඩා අඬන්න එපා ඉතින් ඕනෝට වඩා. ඒ මම දුම කරේ කියන්නකෝ. ඔයාට මං ඉන්නවනේ මම මසජ් කරනවනේ කිව්වනේ. දැන් ඔයා මසජ් කරන්න දන්නවද? මම මසජ් කරන්න දන්නවනේ අයියෝ මම කරේ. අයියෝ මම කරේ. මේ මම වැඩ බඩුවක් පෙන්නන්නේ. ඒක මහත් කාඩයක් කියන්න එපා ඉතින්. මොකද්ද? දැන් මේ වෙලාවේ යටියද මොකක් වෙනවද කියලා මම කෙලින්ම යුද්ධ ප්‍රකාශ කරන්න බලාගෙන ඉන්නේ. හා? ඔගේ ඔළුව රෙදෙනවා. ඔයා ඔයාගේ ඔය බැල්මට තමයි මට කේන්ති යන්නේ. ඔයා ඔය බලන විදියට තමයි මට කේන්ති යන්නේ. මොකද්ද පෙන්වන්නේ? දැන් මම බලන විදියත් වැරද්දක් තියෙනවා. මොකද්ද පෙන්වන්නේ? තව මොකද්ද පෙන්වන්නේ? එහෙනම් කතාවද පදින දවසේ කියන්න තිබ්බනේ. මේ සම්සි ඔය විදියට බලන්න එපා මට පෙන්වන්න බෑ. එහෙම කියන්න තිබ්බනේ. එහෙම කිව්වේ නෑ. මොකද්ද පෙන්වන්න හදන්නේ? මොකද්ද පෙන්වන්න හදන්නේ? ඈ? මොකද්ද? ඔයාලට පේනවද? අන්න අතර තියෙනවා චූටි බෝලයක් වගේ. දෙක ඉතින් දැන් තමයි කියන්නේ දැන් මේක ප්‍රෑන්ක් එකක් කියලාද? ආ? අයියෝ කොහොම මට කරන්නේ? මොකද්ද ඉතින් ප්‍රෑන්ක් එකක් කරේ ඔයාලට? දැන් ඔයා එදා කිව්වේ නම් ප්‍රෑන්ක් එකක් කරමු බලමු කවුද කියන්නේ. එදත් මට මෙහෙම මාව මෙහෙම කේන්ති ගැස්සුවා. අදත් මාව මෙහෙම කේන්ති ගැස්සුවා. මොකද්ද ඔයා කරන්නේ? ඔන්න යාළුවේ සඳු හොඳටම ප්‍රෑන්ක් කළා ඉන්නේ ගුටි කෑවා බෙල්ල මිරිකුවා මේ අතපය රිදෙනවදාම මංගාව ගඳක් එනවලු ඔන්න ඉතින් මේ වැඩේ හරි ගොන් කතානේ ඔය කරන්නේ අයියෝ ඔව රෙකෝඩ් කරන්නේ මාව කේන්ටි ගස්සන්නේ මේ අද හොඳටම පැංගලා ඉන්නේ මං හිතනවා ඉතින් මේ වැඩේ සාර්ථක ඇති කියලා ඉතින් මේ මම දුන්නු ප්‍රෑන්ක් එකට එයා ප්‍රෑන්ක් වුණා හොඳටම ඉතින් මේ ඔයාලා ඔය වගේ ගොන් වැඩ කරන්න එපා පවු නැද්ද? තමන්ගේ ගෑණි වැඩලා හරි මොකක් හරි දෙයකින් මාංශයලා ගෙදරදී හොන් කරන්න. සදු අද මේ බෑන්ක් එකෙන් හොඳටම බයිට් වෙලා ඉන්නේ. ඉතින් මම මේවා ෂේප් කරගන්නත් ඕනේ. ඒකට මට ටිකක් වෙලා යනවා. ඉතින් මේ ඔන්න අදට මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නද ගොඩක් ඔයගොල්ලන්ට ස්තුතියි. මතක් කරනවා තවත් පාරක් අපි අනිවාර්යයෙන්ම සබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, යට තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ආයි අලුතින් වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් බලන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙන අලුත් යාළුවෙක් නම් ඉතින් අනිවාර්යයෙන්ම සබ් කරලා අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. මේ වගේ ගොම් වැඩ සබ්ස්ක්‍රයිබ් කරන්න එපා. එදා වගේම මම අදත් කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ මාව රවට්ටන්න පුරුද්දක. ඉතින් යාළුවේ එහෙනම් අදට ගිහිල්ලා ඉන්න ඔයගොල්ලෝ ඔක්කොම පරිස්සමෙන් ඉන්න. උත්සන්නයි.